එනිසා අපි විශ්වාස කරනවා සංවිධායක දෙපළටම මතුගම ආසනයේ බාහිර දූර වගකීමක් තියෙන්නේ අපි පුළුල් සම්දානයක් හදන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේ සීමාව තුළ ඒ සම්දානේ හදනකොට මිනිසුන්ගේ උනන්දුව තව වැඩි වෙයි ලබන වසර වෙනකොට මැතිවරණ වසරක් මොන ඡන්ද එනවද කියලා නිශ්චිත වශයෙන් අපිට කියන්න පුළුවන් කමක් නැහැ හැබැයි හැම මැතිවරණයකටම අපි මූණ දෙන්නට ඕනේ සූදානම් වෙ යුතුයි ඒ සඳහා අවශ්‍ය කරන මූලික අධියර තමයි අපි මේ වෙනකොට මේ ඉෂ්ට සිද්ධ කරගෙන යන්නේ ඒ නිසා අපිට හොඳ නායකයෙක් ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැන් එතුමාගේ කාල සීමාව තුල ආර්ථික අවපාතාවේ නැහැනේ නේද ආර්ථික අවපාතාවේ නැහැනේ එතුමාගේ කාල සීමාව තුල ඇතිවුණු ප්‍රශ්නයක් ඇති වුණා නම් එකයි සිද්ධ වුණේ ඒක තමයි අර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව දැන් මම ඊයේ දැක්කා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පිටරද ඉඳන් එතුමා දන්න දේවල් එතුමා දන්නා කියන කරුණු කාරණා හෙළිදරව් කිරීමට සූදානමෙන් ඉන්නවයි කියලා අපි කියන්නේ මේ පරීක්ෂණත් කරන්න ඒ ගුණ කොට විතරක් පහුගිය කාල සීමාව තුළ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උවමනාවෙන් පටවපු පිරිසක් හිටියා උවමනාවෙන් පටව පැහැදිලිව එතුමාගේ නඩු දීන්දුවේ තියෙනවා කිසිම නිලධාරියෙක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ ප්‍රහාරය ගැන දන්වලා නැහැ මම කියන්නේ නඩු දීන්දුවේ දන්වලා නැහැ කියලා ඒ නිසා ජනතාවට ආදරය කරන නායකයෝ පහුගිය කාල සීමාව තුළ ඒ හැදුණු අසුද්ධ පොහොට්ටු සන්ධානය පහුගිය කාල සීමාව තුළ පොහොට්ටු පක්ෂ විසින් නොයෙකුත් ක්‍රමවලට ජනතාවගෙන් ඈත් කරන්න උත්සාහ දරුවා හැබැයි හැමදාම සත්‍ය කියන කාරණාව අර දියයට දින රබර් බෝලේ වගේ හැමදාම තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ හැමදාම තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා ජනතාවට යන්න යන තව සත්‍ය තේරෙයි ඇත්ත කතාව තේරෙයි මේකේ හැබැයි මේ සියලු දේවල් අවසාන වෙ යුත්තේ ඒ දූෂිත කණ්ඩායම පරාජයටපත් කරලා බලය කියන කාරණාව අපි අතර ගත්තොත් විතරයි අපිට අපේක්ෂා කරන අපේ ප්‍රතිපත්තිමේ කරුණු කාරණා අපිට ඉදිරි කාලය තුල ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒක බොහොම පැහැදිලිව අපි මේ අවස්ථාවේ කිව යුතුයි ඒ නිසා මම දීර්ඝ වශයෙන් අදහස් දක්වන්නේ නැහැ දැන් මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ බැරි පරිසරයක් උදා වෙලා තියෙන්නේ රෝහලකට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න සැකසංකා උපදින මානසිකත්වයක් තියෙන පරිසරයක් උදා වෙලා තියෙන්නේ නිදහසේ ලරුවෙක්ව පාසලට යවන්න බැරි තත්ත්වයක් දැන්පත් වෙලා තියෙන්නේ මද්‍රව්‍ය ගත්තාම අර අයිස් කියන දේවල් ගත්තාම කුඩු ගත්තාම හැම තැනම ප්‍රචලිත වෙලා දරුවාව නිවසෙන් එළියට ඇරියාම ආපහු දරුවා නිවසට එනකම් මව්පියෝ බොහොම තැතිගැන්මෙන් සැකසංකාවෙන් පසු වෙන යුගයක් නිර්මාණය වෙලා තියෙනවා ඒ නිසා මේ ඇති වෙලා තියෙන මේ සමාජ අස්ථාවර භාවය අපේ රටේ ඇති වෙලා තියෙන සමාජ අස්ථාවර භාවයේ මුදවා ගැනීම සඳහා අපි සියලු දෙනා යම් වැඩපිළිවෙලක් කළ යුතුයි අපේ හෘද සාක්ෂි පක්ෂේ මහලේකම්වරයා විදියට විශේෂයෙන්ම මම අද මතුගම ආසනයේ අපේ සම සංවිධායකතුමාගේ මේ හමුවට පැමිණියෙත් ඒ කාරණාව නිසා ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බොහොම පිරිසිදු අතීතයක් තිබ්බා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රට වැටෙන බොහෝ අවස්ථාවලදී පෑගෙන පන්තියේ පීඩිත පන්තිය වෙනුවෙන් කතා කරපු පක්ෂයක් බවට පත් වුණා ඒ ගුණාංග ආරක්ෂා කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව හැදුණු අශුද්ධ සන්දාන මේ සියලු දේවල් පරාජයට පත් කරගෙන හොඳ මිනිස්සු සියලු දෙනා ඒකරාශී කරන තැනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය